අයිබෝන් ශ්‍රී ලංකාවේ ජන සමාජයේ සතුන් පිළිබඳව තියෙන ජනමත විශ්වාස ඇදහිලි මේ වගේ දේවල් වල විද්‍යාත්මක ඇත්ත නැත්ත සහ පසුබිම සාකච්ඡා කරන වැඩසටහන් මාලාවක 11 වෙනි කොටස තමයි අද. දැන් මේක ඉතාම සරලව කැෂුවල් විදිහට මම ඔස්ට්‍රේලියාවේ මගේ ගෙදර ඉඳලා ලංකාවේ මේ AA ෆීල්ඩ් වල ප්‍රවීණයන් එක්ක Zoom හරහා කරන සාකච්ඡාවක්. අද සාකච්ඡාවට මම ඇරයුම් කරා මේ වනසතුන් සහ ඔවුන්ගේ සංරක්ෂණය පිළිබඳව ලංකාවේ ඉන්න මේ අග්‍රගන්නම ප්‍රවීණයෙක්. මොහු ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනේ නැහැ මේ ෆීල්ඩ් එකේ ඉන්න පුද්ගලයින්ට. මොහුගේ දැනුම් පරාසයේ ඉතාම පුළුල් ආගන්තුක ආක්‍රමණශීලී විශේෂ වලින් ඉඳලා පක්ෂීන් ඊට පස්සේ කුමීන් ඉරිදිය මස්සුන් ශාක මේ ආකාරයේ අන්නම් රසක් පිළිබඳව වසර ගණනාවක ශේෂ්ත්‍ර අධ්‍යයන සහ නිරීක්ෂණ අධ්‍යක්ීම් වගේම ඉතාම පුළුල් මේ නීතිමය පැත්තෙන් පරිසර නීතිය පැත්තෙන් ඉතාම පුළුල් අවබෝධයක් සහ අධ්‍යක්ීම් වලින් පරිපූර්ණ පුද්ගලයෙක්. නීතිඥ ජගත් ගුණවර්ධන එහෙම නැත්නම් ජගත් අයියා අපි බොහෝතර දෙනෙක් දන්න ආකාරයට ලංකාවේ සතුන් පිළිබඳව දින විතරක් නෙවෙයි ඔවුන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මේ පරිසර සංරක්ෂණයට තාම ඇක්ටිව් විදිහට ආශීලී විදිහට දායක වෙන පුද්ගලෙ. ඉතින් ජගත් අයියාක මම අද කතා කරන්න යන්නේ කොහොමද අපේ මේ සත්ත්ව චර්යාවන් එක්ක අපේ පැරණන් සහ දැන් කාලේ සත්ත්ව චර්යාවන් යොදාගන්නේ කොහොමද අනාවැකි කියන්න කාලගුණය දේශගුණය සහ ඍතු පිළිබඳ. ඉතින් සාකච්ඡාවට යමු එමු නීතිඥ ජගත් ගුණවර්ධන. ජගත් අයියා ආයිබෝන්. ආයිබෝන් වල්ලි. බොහොම ස්තුතියි කාලය ගත කරාට අද එකතු වෙන්න මේ පිළිබඳව සාකච්ඡා කරන්න. ජගත් අයියා අද දැන් මේ අපේ සාකච්ඡාව යොමු වෙන්නේ ලංකාවේ සමාජයේ කොහොමද මේ පක්ෂීන්ගේ චර්යාවන් සහ පක්ෂී නාදත් එක්ක අපි කොහොමද මේ අනාවැකි කියන එක නැත්නම් ප්‍රෙඩික්ෂන්ස් ගැන මේ AAA වටා තමයි සාකච්ඡාව අද මේ වෙලා තියෙන්නේ. දැන් ආරම්භයක් ගන්න අපි පොඩ්ඩක් බලමුද කොහොමද මේක මේ අද ඊයේ පටන් ගත්ත දෙයක් වෙන්න බෑනේ. අපේ පැරණන්ගේ මේ 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 විදිහේ ට්‍රැඩිෂන් එකක් තිබිලා තියෙන්න ඕනේ නේ. අනිවාර්යයෙන්ම එහෙම ට්‍රැඩිෂන් එකක් තිබුණා. ලංකාවේ විවිධ පළාත්වලට විශේෂ වෙච්ච දේවලුත් ඒ වගේම රට පුරාම ජනතාවගේ පොදු දැනුම විදිහටත් මම දකිනවා දෙආකාරයක දැනුමක් තිබුණා කියලා. විශේෂයෙන්ම ගොවිතැන් කරන ජනතාව අතරේ මේ දැනුම ගොඩක් දියුණු දැනුම සම්භාරයක් විදිහට තිබිලා තියෙනවා. මොකද ඒගොල්ලන්ට තමයි ගොඩක්ම මේ දේශගුණික සහ කාලගුණික ප්‍රශ්න වලින් ප්‍රයෝජනයට ගන්න හෝ නැත්නම් ඒවැයෙන් පීඩා නොවිඳ ඉඳීමට හෝ අවශ්‍යතාවය පැන නගින්නේ. ඊට අමතරව මම දන්න තරමින් ධීවර ප්‍රජාවගෙත් මේ වගේ දැනුමක් ලොකු තිබිලා තියෙනවා. ඒක තාමත් යම් කිසි දුරකට මේ නමුත් මම මේකට මුලින්ම මෙහෙම මතකයි සැප්තැම්බර් මාසේ ග්‍රේවැක්ටේල් නැත්නම් අලු හලන්තෙන්දා කියන කුරුල්ලෙක් දිහා මම බලා ඉන්නවා. දැකපු ගොවියෙක් මට කිව්වා මේ සතා එන්නේ අපිට පුරන් කොටලා උඹුරු ආගා කරන්න මහකන්නේට දෙන අනායකයක් විදිහට කියලා. හැබැයි මට ඒක ගැන ඊතරින් එහාට වැඩිය හොයන්න ලැබුණේ නැහැ. මොකද ඒ කාලේ මම ශිෂ්‍යෙක්. මට ඔය දේවල් පිළිබඳව ලොකු දැනුමක් අවබෝධයක් තිබුණේ නැහැ. පක්ෂීන් පිළිබඳව තිබිච්ච ආසාව මිසක්. නමුත් මම පසු කාලීනව උසස් පෙළ කරලා ඉන්න කාලේ ගොවිගම් සංගරාව කියන සංගරාවක තිබුණා AER පින්තු කියලා මහත්මයෙක් ලියපු ලිපියක්. මේ අනාවැකි කියන සතුන් ගැන ශාකවලින් පුළුවන් ඒ පිළිබඳව එතුමාගේ අත්දැකීම් විස්තර කරලා. එතකොට අර මර පරණ සිද්ධිය මතක් වෙලා මම ඒ පාර අපහු මම ඒ කාලේ පදිංචිලා හිටියේ අම්පාරේ. අපි එහි ගියෙන් ගොවියන්ගෙන් සහ අනිකුත් අයගෙන් පුළුවන් තරම් මම මේ වගේ තොරතුරු එකතු කරන්න පටන් ගත්තා. එතකොට මේව ඇත්තටම මම මේ පරීක්ෂණයට යොමු වුණේ 1978 දී. නමුත් මේ දැනුම මට මුලින්ම නිරාවරණය වුණේ 1970 දී. ඉතින් අර අවුරුදු 8ක් ගියේ මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක. හැබැයි මම එදායින් පස්සේ අද මේ වෙනකන් මේ පිළිබඳව මට පුළුවන් මට්ටමින් මම මේ පිළිබඳව හොයාගෙන යනවා. ඕක මේ ජගතය දැන් මේ විද්‍යාවේ ඇත්තටම දැන් එක බ්‍රාන්ච් එකක් හැදිලා තියෙනවා ඉකෝ ලිටරසි කියලා. එහෙම නැත්නම් පරිසරික තොරතුරු මත දැනට වෙලා තියෙන දේවල් සහ ඉදිරියට වෙන්න පුළුවන් දේවල් ප්‍රෙඩික් කරන එක. ඉතින් මේක දැන් ඇත්තම මේ කියන්නේ becoming a part of science. දැන් මොකද මුලදී ඕක අපි නිකන් ජන මතයක් විදිහට තිබ්බට දැන් ඒක ඉදිරියෙන් මොකද හැම ජන මතේම හැම මිත්‍යාවම වැරද්දක් නෑ. සමහර දේවල් වල ඇත්තම විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. ඉතින් මම හිතන්නේ දැන් ඔයාටත් සනාථ කරන්න පුළුවන් මේ අද අපේ සාකච්ඡාවේදීත් ඔක්කුවේ මේ සමහර මේ සතුන්ගේ චර්යාවන්
අපේ පැරණන් අර්ථ දක්වපු හැටියේ යම් යම් අත්තරාවයක් තියෙනවා නේ පිළිබඳව මම දැකපු දේ තමයි මේ සමහර මතවල අපිට දැනටමත් තහවුරු කරන්න පුළුවන් අපේ දන්න විද්‍යාවෙන් ඒ තරම් දුරට සාක්ෂි සහිතව අපිට පෙන්වන්න පුළුවන් දේවල් තියෙනවා සමහර දේවල් තියෙනවා අපිට මේවා අනුමාන කරන්න පුළුවන් මෙන්න මේ හේතුව තමයි මේකට හේතුව කියලා සමහර දේවල් අපිට පේනවා මෙතන සහසම්බන්ධතාවයක් තියෙනවා කියලා නමුත් ඒ සහසම්බන්ධතාවය කොමක්ද කියලා පෙන්වන්න අපිට එකපාරට නිශ්චිතව පුළුවන් කමක් නැහැ නමුත් ඒ සහසම්බන්ධතාවයේ හේතුව අපිට අනුමාන කරන්න යන්නත් එච්චර හොඳ නැහැ ඒක නිසා මම මේ වගේ දේවල් පිළිබඳව විවෘත මනසකින් තමයි බලන්න පුරුදු වෙලා තියෙන්නේ හැබැයි ඒ අතරම තියෙනවා සමහර දේවල් ඒවා මිත්‍යා මත ඒවා ගැන කිසිම කතාවක් නැහැ සමහර දේවල් මේ මිත්‍යා මතවල අපි පිටරටවල් වලින් ආදේශ කරගත්ත දේවල් තියෙනවා උදාහරණයක් විදිහට කළු සුදු පොල් කිච්ච නැත්නම් ඔරියන්ටල් මැග්පයි රොබින් කියන කුරුල්ලා තනියෙන් දකින එක අසුබයි කියන කතාව ඒක මම දකිනවා යුරෝපයේ තියෙන කළු සුදු වර්ණයේ තියෙන මැග්පයි කියන කුරුල්ලගේ මතයක් එක්ක බැඳිච්ච අපේ දේශීය මතයක් නෙවෙයි ඇත්තටම ඒක අපි මැග්පයි රොබින්ට වැද්දාගෙන තියෙනවා මොකද ඒක සමාන වර්ණ තියෙන හින්දා අර 1 for sorrow 2 for joy කියලා අපි ඉංග්‍රීසියෙන් අහලා තියෙන පද්‍ය වෙන්න පුළුවන් ඒ වගේම සමහර පක්ෂීන්ගේ හැඬලීමත් එක්ක එහෙම නරකයි කියලා කියනවා ඒකත් මම දකිනවා සම්පූර්ණ මිත්‍යා මතයක් එකක් තමයි බ්ලැක් ක්‍රවුන් නයිට් හෙරන් නැත්නම් රෑකොකා නැත්නම් රෑකොන කොකා නිවසට ඩිං හැඬලුවොත් ඒක මරණයකට හේතු වෙන අසුබ නිමිත්තක් විදිහට සමහර අය කියනවා නමුත් මේ අපි ජීවත් වෙන නුගේගොඩ ප්‍රදේශයේ උඩින් ඒගොල්ලෝ දෙහිවල සිට කෝට්ටේ මගුරු බිම් කරා හැමදාම රාට භෝජනය සඳහා පිටවෙලා යනවා ඒක රංචුවක් එතකොට ඒගොල්ලෝ අපේ හැමෝගෙම ගෙවල් උඩින් යන ගමන් කෑග ගහ තමයි යන්නේ පිටවෙලා යනකොටත් ආපහු දෙහිවල සත් උද්‍යානයේ තියෙන ජනපදයේ කරා එන්නේ කෑග ගහ ඉතින් මේ විදිහට බැලුවනම් මේ පැත්තේ කවුරුවත් ඒ පතේ උඩින් ඉතුරු වෙලා තියෙන විදිහක් නැහැ අපි වුණත් මේ ගෙදර දැන් මේ ඉන්නේ 47 වෙනි අවුරුද්ද ඒ නැත්තම් මේ පතේ උඩින් ගත්තොත් අපි අවුරුදු 46ක් ඉඳලා තියෙනවා ඉතින් ඒක නිසා ඒ මත සම්පූර්ණම මම දකිනවා අසත්‍යයක් ඒකේ කිසිම සත්‍යතාවයක් නැහැ ඒ වගේම සමහර අය හිතනවා මේ කොලර්ඩ් ස්කෝප්ස් අවුල් නැත්නම් මේ කන්පටි බස්සා නැත්නම් අපි සාමාන්‍යයෙන් බස්සා කියලා හඳුන්වන කුරුල්ලා සමහර කාලවලදී කෑ ගහන එක අසුබයි කියලාද මේ දවස්වල ඒගොල්ලන්ගේ ප්‍රජනන ඍතුව හින්දා ගොඩක් වෙලාවට අපිට හවස 6:00 වෙනකොටම නාදී ඇහෙනවා ඒක ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රජනන චර්යාවේ කොටසක් ඒකෙන් අපිට සුභ අසුභ බවක් පෙන්වන්නේ නැහැ හැබැයි විශේෂයෙන්ම මම දැකලා තියෙනවා දේශගුණය හා කාලගුණය එක්ක අපේ සතුන් සහ ශාක අතර තියෙන අන්තර් බැඳීම පිළිබඳව අපේ පැරණන් දක්වපු මත සියලුම දේවල් සත්‍යයක් කියලා. ඒක දැනගත්තේ හොඳයි. මොකද මේ දැනට දැන් මේ දැනට අවුරුදු කිහිපයකට කලින් ජගත් අයියා මේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ කරා ඉතාම ලොකු රිවියු එකක් මේ listen carefully to the voices of the birds a comparative review of birds as science කියලා. මේකේ මේ කට්ටිය මේ ලෝකේ වටේ මේ වගේ එක එක ethno groups වල තියෙන මේ කතාවල මේ කතා සංක්ෂිප්තයක් හදනවා. එතකොට එකට ගහම් වෙනවා records 500 ගානක් මේ ethno groups ලංකාවට ඇතුළුව 120 ගානකින්. ඉතින් මේක මේ කියන්නේ ලෝකේ පුරාම ප්‍රචලිත මේ ව්‍යාප්ත වෙලා තියෙන සංසිද්ධියක්. දැන් අපි දැන් ඔය මේක දැන් ගොඩක් පස්සට ගියොත් දැන්ට වසර අවුරුදු 2000කට විතර කලින් Roman civilization එක ගත්තොත් ඒ කාලේ ඉඳලා තියෙන ඔය philosophers ලා ඔය Cicero වගේ කට්ටිය මේ අධිරාජ්‍යවාදීන් යොදාගෙන මේ පෙර නිමිති කියන්නම පුද්ගලයෝ යොදාගෙන තිබෙනවා මේ අධිරාජ්‍ය මේ කාලෙ වෙද්දි මෙහෙම වෙයි මේ සත්තුන්ගේ චර්යාවන් හැටි. ඉතින් දාරවා කිව්වත් වගේ මේ පැරණන්ට ඇත්තම තිබිලා ඇති ලොකු දැනුමක් සත්තුන්ගේ චර්යාවන් එක්ක මේ කොහොමද පරිසරය වෙනස් වෙන්නේ කියලා. මම හිතන්නේ අපි ඕක පොඩ්ඩක් ඉස්සරහට ගෙනිච්චොත් ඕක ජගතය බෙදන්න පුළුවන් නේ දැන් සමහර වැකි කාලගුණේ නැත්තම් ෂෝට් ටර්ම් ප්‍රෙඩිකෂන් එකක් තමයි වෙන්නේ ඔව් සමහර ඒවා කාලගුණ විපර්යාස පිළිබඳව කරන අනාවැකි සමහර ඒවා දේශගුණ විපර්යාස පිළිබඳව නැත්නම් දීර්ඝ කාලීනව වෙන අනාවැකි මේ දෙකමත් අපේ තිබුණා විශේෂයෙන්ම සත්ව චර්යාවන් වලින් තමයි කාලගුණ අනාවැකි කියන්නේ අපේ ජනතාව පුරුදු වෙලා හිටියේ නමුත් දේශගුණික අනාවැකි කියන්නේ සතුන් සහ ශාක කියන දෙකොට්ටාංශයේ මේගොල්ලෝ භාවිතා කරලා තිබුණා ඒවා මම කලින් කිව්වා වගේ සමහර වෙලාවට රට පුරා ව්‍යාප්ත වෙච්ච දැනුම සම්භාරයක්
වගේම මම දකිනවා මේකේ තියෙන විශේෂත්වයක් ඒ තමයි ප්‍රාදේශීය දැනුමක් තියෙනවා. ඒ කියන්නේ සමහර පළාත්වල ජනතාව දන්නවා මේ තමන්ගේ පළාතේ ඉන්න මෙන්න මේ සතාගේ නැත්නම් මේ ශාකවල චර්යාව මේ රීත් එක්ක සම්බන්ධයි කියලා. හැබැයි වෙනත් පළාතකට අපිට ඒක ආදේශ කරගන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ පළාතේදී ඒක ඒ විදිහට වෙන්නේ නැති හින්දා. මම උදාහරණයක් විදිහට කියනවා නම් සමහර අඹ ප්‍රභේද තියෙනවා. අපි වියලි කලාපයේ ගොවියෝ කියනවා මේකේ දළු වෙන්නේ බැස්ස එන්න ඔන්න මෙන්න තියෙද්දි කියලා. නමුත් ඒ අඹ ප්‍රභේදයේම මම දැන් අපේ මේ ඉන්න නිවසේ ගෙවත්තේ වවලා තියෙන කාලේ දැක්කේදී තමයි අපිට මේ තෙත් කලාපේදී ඒ නිමිත්ත සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේ ඒ දැනුම ඒ හැදිච්ච පළාතත් එක්ක සමහරලාට බැඳිලා තියෙනවා. නෑ මම ඒක කියන්නේ ගියේ මේකයි දැන් ඒ සමහර වෙලාවට එක පළාතක ජනතාව තව පළාතකට ඇවිල්ලා ඒගොල්ලෝ අර කලින් පළාතේදී දන්න දැනුම මේ පළාතේදී කියන්න ගියාම මේ පළාතේදී ඒක සත්‍යයක් නොවු නිසාත් සමහර මිනිස්සු මේව අසත්‍යයක් කියන්නේ ඇති කියලා මට විශ්වාස කරන්න පුළුවන් ඒක. හින්දා දැන් මම කිව්වේ කරත්ත කොළඹන් යාපනයේ අඹ වගේ අඹ වර්ග අපි නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ නැත්නම් දිගමඩුල් දිස්ත්‍රික්කයේ ඉන්නකොට හරියටම ඒ සැප්තැම්බර් මාසේ දළු ආවිල්ල ටික දවසකින් තමයි වැස්ස පටන් ගන්න. නමුත් අපි මෙහෙදී ඒ දළු වෙන එකත් එක්ක වැස්සේ සහසම්බන්ධතාවයක් නැහැ. ඉතින් එතකොට දැන් ඒ දැනුම මෙහෙට ගෙනල්ලා මෙහෙට ආදේශ කරන්න ගිය එක්කෙනාට ඒක බැරි වුණාම ඒ දැනුම බොරුයි කියන්න හොඳ නැහැ. අපි ඒ දැනුම ඇතිවිච්ච දැනුම පැවතිච්ච පළාත ඒ දැනුම ඇයි පළාතේ මිනිස් පාවිච්චි කරේ කුමකටද පාවිච්චි කරේ ඒක කොයිතරම් දුරට නිවැරදිව පාවිච්චි කරාද කියන එකත් එක්ක බලන්න ඕනේ. පක්ෂ චර්යාව සම්බන්ධයෙන් උත් මෙහෙමම තමයි. දැන් නැගෙනහිර සංක්‍රමණික පතයෙන් ගැන පක්ෂීන් සම්බන්ධයෙන් වියලි කලාපයේ ජනතාව කියන මත සමහරලාට මේ පළාතට සත්‍ය නොවෙන්නට පුළුවන්. ඉතින් මම ඒ වගේ දේවල් පිළිබඳව අපිට තියෙන දැනුමත් එක්ක සංසන්දනාත්මකව බලනකොට තමයි මේකේ තියෙන ගැඹුර මට හැත්තරම පෙවුනේ. ඒ කියන්නේ සමහර සතුන් සම්බන්ධයෙන් කරන අනාවැකි අපිට වියලි කලාපයේ සත්‍යයක්. හැබැයි ඒවා මෙහෙට සමහරලාට සත්‍යයක් නොවෙන්න පුළුවන්. මොකද ඒ සත්තු සමහරලාට මෙහෙදී අපිට දකින්න අම්බු වෙන්නේ නැති වෙන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ නැගෙනහිර සංක්‍රමණිකේ පතේන් ඇවිල්ලා මෙහෙට එනකොට ගත වෙන කාලෙත් එක්ක අර කියපෝ ඒ නිම සහසම්බන්ධතාවය නැකිලා ගෙහින් තියෙන්න පුළුවන්. ඒක නිසා අපි සමහර දේවල් ඒ සන්දර්භය තුල බලන්න ඕනේ. නැත්නම් අපිට ඒකේ හරි වටිනාකම නැත්නම් හරි ගැඹුර පේන්නේ නැති වෙන්න පුළුවන්. මේ කියන්නේ ඔයා කියපු මේ එක වැදගත් පොයින්ට් එක මොකද අය ගොඩාක් ඔය දැනුම් සම්භාරයන් ලෝකලයිස්. ඒ කියන්නේ ඒක අදාළ වෙන්නේ සමහර දේවල් ඒ කලාපේන පමණයි. දැන් ඔකම ඔකේ ලෝකේ අනිත් පැතිවල ගත්තත් ඕක තියෙන දැක ඔය විශේෂයෙන් යුරෝපයේ ගත්තොත් එක එක රටවල් වල ඔය කුකුස්ලා එහෙම නැත්නම් කොහාගේ චර්යාවන් එක්ක ස්ප්‍රින්ග් එක එන එක මේ ඒ ඍතු වෙනස් වෙන එක 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 කාලවල වලදී තමයි කට්ටිය ප්‍රෙඩික්ට් කරන්නේ. ඉතින් අර ඔයා කිව්වත් වගේ එංගලන්තේ වෙන එකක් මේ ප්‍රංශයේ හෝ ජර්මනියේ වෙන එක වෙන කාලයක් එක්ක සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඕකම තව පොඩි ස්කේල් එකකින් ගත්තොත් ඔයා කිව්වා වගේ ලංකාවේ ඒක පැතිවල මේ සතුන්ගේ චර්යාවන් සහ ඒ දේශගුණ කාලගුණයත් එක්ක බැඳලා තියෙන ආකාරය සම්පූර්ණ වෙනස් නේ. ඔව් එහෙම දෙයක් තියෙනවා. විශේෂයෙන්ම මේ සංක්‍රමණික කුරුල්ලන්ගේ පැමිණීමත් එක්ක බැඳලා තියෙනවා අපිට මොසම් වැස්ස නැත්නම් අන්තර් මොසම් වැස්ස එයි කියලා. දැන් ඒක අපිට සමහර පක්ෂීන්ගේ නැගෙනහිර පළාතේදී ඒක පැහැදිලිවම අපිට කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට නැගෙනහිර පළාතේ ගොවියෝ කියනවා කැස් වටුව ඉපණල්ලේ අතර හිටියොත් ඒ කියන්නේ වැස්ස එන්න ඕන වෙන්න දැන් අපිට පුරන් කොටලා මහ කන්නේට සූදානම් වෙන්න කාලය ඇවිල්ලා කියලා. හැබැයි මම මේක පිළිබඳව පොඩි අධ්‍යයනයක් කරනකොට තේරුණේ ඒගොල්ලෝ කැස් වටුව කියලා කියන්නේ ඇත්තටම ස්නයිප්ස්ලා නැත්නම් කැස් වටුවන්ට නෙවෙයි ගෝල්ඩන් ෆ්ලෝවර්ට. නැත්නම් රන් ඔලෙයියට. මොකද දෙන්නම ඉපණල්ල අතර ඉන්නකොට හොටේ එහෙම එහෙම පරිස්සමෙන් බැලුවේ නැත්නම් එක වගේ පේන්නේ. අනික ඔයගොල්ලෝ කාටත් පොදුවේ මිනිස්සු අටුව කියලා කියන්නේ. නමුත් ඔය කතාව මම කෝට්ටේ අබේ භූමියේ දැන් නැහැ එතන. මේ පරිසර පද්ධතිය විනාශ වෙලා ඉස්සර 500ක 1000ක විතර අතරතුර ප්‍රමාණයක රන් ඔලෙයියෝ පංචුවක් එනවා. එතකොට රන් ඔලෙයියෝ කෝට්ටේට එන කාලෙත් ඒ වගේම අපි උතුරු පළාතේ හෝ නැගෙනහිර පළාතේ මුලින් දකින කාලෙත් එක්ක බැලුවහම නැගෙනහිර පළාතේ සහ උතුරු පළාතේ ඒ ඊසාන දිග මෝසම සමග මේ සම්බන්ධතාවය පේනවා. හැබැයි මෙහෙට එන්නේ ඒගොල්ලෝ පරක්කු වෙලා. මම හිතනවා බොහෝ දුරට ඒගොල්ලෝ නැගෙනහිර සංක්‍රමණික පත්තෙන් එන කුරුල්ලෝ ලංකාව වටෙන් ඇවිල්ලා මෙහෙට එන්නේ කියලා. එතකොට මෙහෙදී ඒ රන්ඔලෙයියාව මම පරීක්ෂා කරලා බැලුවා අවුරුදු ගණනාවක් අත්‍යවශ්‍ය කරන දශක දෙකක් විතර. අපිට හරියටම කියන්න බෑ. සමහරලාට ඒක දල වශයෙන් කියන්න පුළුවන්. ඉතින් අපිටත් මේක දවස ගානේ ගිහින් බලන්නත් සමහරලාට බැරි වෙන හින්දා පොඩ පොඩ හැමියා වෙනවා. නමුත් අර සති දෙක තුනක සම්බන්ධතාවය පෙන්වන්නේ නැහැ. ඊළඟට මම තවත් ඒ වගේ අධ්‍යයනයකට ලක් කළා මොන්ගෝලියන් ෆ්ලෝවර් නැත්නම් ලෙසර් සෑන්ඩ් ෆ්ලෝවර් පුංචි වැලි ඔලෙයියාව. ඒ පුංචි වැලි ඔලෙයියා සම්බන්ධයෙන් එහෙම මතයක් තිබුණේ නැති වුණත් මගේ අධ්‍යයනයේදී මට පෙවුණා එයත් අර ගෝල්ඩන් ෆ්ලෝවර්ට සමාන චර්යාවක් පෙන්නනවා. එයත් ඉන්නේ මෝසම් වැස්ස ආසන්න කරගෙන නැත්නම් පූර්ව මෝසම් වැස්ස ආසන්න කරගෙන කියන එක. ඊළඟට වැහිලිහිණියා අපේ පරණෝ නමටම කියන්නේ එයා වැස්ස අරගෙන එන කුරුල්ලා කියලා. එතකොට මේ වැහිලිහිණි කිව්වහම ස්වලෝස්ලා විශේෂ කීපයක් ලංකාවේ ඉන්නවා.
තුරු මේ තර්කය නැත්නම් මේ මතය සනාත වෙන්නේ බාන්සලෝ නැත්නම් අපි දකින සංක්‍රමණික වැහිලිහිනියා සම්බන්ධයෙන් එතෙන්දිත් මම කියන්න ඕනේ එයා තියත් කලාපයේදී වියලි කලාපයේදී දෙකේම පැමිණීම වැස්සත් එක්ක සම්බන්ධිතයි මම එතකොට ෆිලිප්ස් මහත්මයාගේ පරණ වார்த்தාවල් අධ්‍යයනය කරනකොට දැක්ක දෙයක් තමයි ෆිලිප්ස් මහත්මයා 1972 ඩෝර්ටිස් සංග්‍රහවට කියපු දීර්ඝ ලිපියක තියෙනවා එයා විශ්වාස කරනවා කියලා මේ බාන්සලෝ නගෙනහිර සහ බස්නාහිර සංක්‍රමණික පත දෙකෙන්ම ලංකාවට එනවා කියලා. එතකොට ෆිලිප්ස් මහත්මයා කියන ඒ මතය එක්ක මගේ නිරීක්ෂණය බොහෝ දුරට සම්මපාත වෙනවා. මොකද දෙපැත්තෙන්ම එනවා නම් එකම කාලේ වගේ දෙපැත්තෙන්ම එන්න පුළුවන්. එතකොට අර රන්වලියට ඒක සනාත නොවෙන්නේ මම හිතනවා ඒක නගෙනහිර සංක්‍රමණික පතෙන් විතරයි එන්නේ. ඒක නිසා වියලි කලාපයේ ගොවිය කියන කතාව අපිට තෙත් කලාපයේදී ගන්න බැරි හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඒගොල්ලෝ එන්නේ පරක්කු වෙලා. දෙවෙනි එක තෙත් කලාපයේ පොහුරු වල ඒ සත්තු අපිට හම්බ වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. නමුත් අපිට වැහිලිනියාව මම හිතනවා රටක් වශයෙන් ගත්තාම බොහෝ ප්‍රදේශවලදී සුලභව හම්බ වෙන කුරුල්ලෙක් නිසා ඒ වැහිලිනියා සම්බන්ධයෙන් තියෙන මතය මම රටේ විවිධ පළාත්වල තියෙනවත් දැක්කා. ඒක ප්‍රචලිත මතයක්. එතකොට අලුහලන් පෙන්දා සහ කහහලන් පෙන්දා කියන්නේ yellow wag tail සහ grey wag tail සම්බන්ධයෙන්ුත් මෙහෙමම කතාවක් තියෙනවා. මේ කට්ටිය එක්කම එන්නේ ඇත්තටම මගේ පහුගිය 30 වසරක විතර දත්ත බැලුවාම පේනවා හරියටම සැප්තැම්බර් මාසේ දෙවෙනි සතියේ වගේ එන්නේ ගොඩක් අවුරුදු වල ඒක ඒ කාලේ වගේ වෙනවා වැහි සමයේ ආරම්භ වෙන පූර්ව මෝසමත් එක්ක වගේ තමයි ඒගොල්ලෝ මේ රටට පැමිණෙන්නේ සමහර අවුරුදු වල මේගොල්ලන්ගේ පැමිණීමේ අක්‍රමවත් භාවයක් මේ අවුරුද්දේ වගේ අපි දකිනවා එතකොට මම කුරුල්ලන්ගේ පැමිණීම වට හතරකට දක්වලා තමයි මම මේක අධ්‍යයනය කරන්නේ එතකොට මේගොල්ලෝ මම දකින්නේ දෙවෙනි වටේ කුරුල්ලෝ කියලා ගොඩක් වෙලාවට මේ මෝසම් වැස්සත් එක්ක සමපාත වෙන සංක්‍රමණිකයක් සහ සමපාත වෙන චර්යාවක් අපිට පෙන්වන්නේ දෙවෙනි වටේ කුරුල්ලන්ගෙන් පළවෙනි වටේ කුරුල්ලෝ වෙන්නේ ජූලි අග හෝ අගෝස්තු වල ඒ කියන්නේ කොමන් සෑන්ඩ් පයිපර් ගල් බිල්ටර්න් වගේ අය ඒ වගේම විම්රල් ඒගොල්ලන්ගෙන් අපිට මේ වගේ දෙයක් කියන්න පුළුවන් කමක් නැහැ ඊට පස්සේ නාය ඉන්නේ ඇත්තටම මෝසම් වැස්සත් එක්ක ඒගොල්ලෝ ටිකක් දුර්වල පියාසරියක් තියෙන අය ඒගොල්ලන්ගෙනුත් අපිට මේක කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ අනාවැකි කියන කුරුල්ලෝ ටික එක්කම ඊසාන දිග මෝසම ගැන එන්නේ දෙවෙනි වටේ කියන එක තමයි මම දකින්නේ. ඕක සංක්ෂිප්ත කරොත් ඒ කියන්නේ වාගේ අධ්‍යයනවල හැටියට යම් පර්යටන පක්ෂීන්ගේ චර්යාවන් සහ පැමිණීමත් එක්ක දේශගුණේ වෙනස් වෙන බව ඇත්තටම අපිට මේ අනාවැකියක් පළ කරන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්ම පුළුවන් ඒ වගේම මේ රට තුළ ඒගොල්ලන්ගේ ඉන්න චර්යාංශාන ඉක්මීමත් එක්කත් මම මේ වගේ අධ්‍යයනයක් කළා ඒ වගේ නම් අපේ සාමාන්‍ය ජනතාවගේ මතයක් නැහැ නමුත් මම එතෙන්දි දැක්කේ කාරණා කීපයක් කියන්නම් දැන් වැහිලිහිනියා සාමාන්‍යයෙන් ලංකාවේ ඉඳලා පිටවලා යන්නේ අප්‍රේල් මාසේ මුල හෝ මාර්තු මාසේ අගවාසි නමුත් මේගොල්ලෝ යන්නේ ඉස්සෙල්ලා මේගොල්ලන්ගේ පියාටු හැලීලා අලුත් පියාටු ලැබීමක් සිද්ධ වෙනවා ඒක ගොඩක් වෙලාවට වෙන්නේ ජනවාරි මාසේ දැන් ජනවාරි මාසේ මුල් සති දෙක තුල පියාටු හැලෙනවා නම් ඒගොල්ලන්ගේ නික්මයාම පරක්කු වෙනවා ඒ අවුරුදු වල. ඒ කියන්නේ මුලින් පිහාටු හැලිලා අලුත් පිහාටු ගන්න එක්කෙනා යන්නේ පහු වෙලා. ඒ අවුරුදු වල වැස්ස පරක්කුයි. ඒ වගේම සමහර මාස අවුරුදු වල මේක ජනවාරි මාසේ අග හෝ පෙබරවාරි මාසේ පිහාටු හලනවා. එතකොට ඒගොල්ලෝ එතකොට පිට වෙලා යනවා මාර්තු මාසේ අග විතර. ඒ වගේම මෝසම් වැස්සට ඉස්සෙල්ලා එන පූර්ව මෝසම් වැස්සත් අප්‍රේල් මාසේ හෝ මාර්තු මාසේ අග නියමාකාරයෙන් හෝ ඊට පොඩ්ඩක් කලින් හෝ එනවා. එතකොට මෙතෙන්දි තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවයක් නැත්නම් එතෙන්දි පෙන්වන්නේ මේ දෙක අතර තියෙන මේ විෂම සම්බන්ධතාවයක් විදිහට මොකද ඉස්සෙල්ලා පියාටු හැලුණොත් යන්නේ පහු වෙලා වැස්සත් පරක්කුයි පස්සේ පියාටු හැලුණොත් යන්නේ ඉස්සර වෙලා වැස්සත් ඉක්මන් වෙනවා ඒක මම පොත්වල දැක්කේ නැති චර්යාවක් හැබැයි මගේ අධ්‍යයන වලින් මම තීරුම් ගත්ත වැහිලිහිනියම් අපිට ආපහු පාවිච්චි කරන්න පුළුවන් කියලා නිරත දිග මෝසම සම්බන්ධයෙන්ුත් යම් කිසි අනාවැකියක් කියන්න දැන් ඔය කොහොමද සත්තු ඉදිරියට වෙන දේවල් දැනගන්නේ කියන එක මේ සයන්ටිස්ට්ලට කාලයක් ඉඳලා තිබ්බ ලොකු කුතුහලයක්. ඉතින් දැන් පහුගිය වසර කිහිපයේ විශේෂයෙන් ඔය කැනඩාවල මේ ඔන්ටාරියෝ ෆැසිලිටි ෆෝ ඇඩ්වාන්ස් බර්ඩ් රිසර්ච් වගේ ආයතන මේ ගැන සෑහෙන්න හොයලා මේ කට්ටිය මේ නිර්ණයන් දෙකක් ඉදිරිපත් කරනවා. එකක් තමයි සත්තුන්ට බොහෝ වෙලාවට ඔවුන්ට මේ පීඩනයේ වෙනස්කම් එහෙම නැත්නම් බැරෝමෙට්‍රික් ප්‍රෙෂර් එකේ වෙනස්කම් කලින් දැනගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ඉන්ෆ්‍රා සවුන්ඩ්ස් අපිට ඇහෙන්නේ නැති සංඛ්‍යාවවල මේ පහත් මේ ෆ්‍රීකවන්සිස් වල ශබ්ද මේ පරිසරයේ වෙනස් වුණාත් එක්ක ඇති වෙන සමහර ශබ්ද මොවුන්ට අපිට කලින් දැනගන්න පුළුවන් කමක් ඇති. ඉතින් මෙන්න මේ වහින්ද තමයි මේ අනාවැකි කියන්නේ කියලා. ඔය දැන් ඔයා ලංකාවේ මේ ඔබ්සර්ව් කරලා තියෙන මේවා හැටියට මේ වගේ
මේ විශේෂයෙන් මේ පීඩනව පාද මේ වගේත් එක්ක මේ චර්යාවන් වෙනස් වෙනවා කියලා මතේ සනාථ කරන්න මොනව හරි දැකලා තියෙනවා ජයපයි. ඒ වගේ ඒවා දෙකක් මට කියන්න පුළුවන්. ඒක දෙකම අපේ ජනප්‍රවාදයේ තියෙන එකක්. එකක් තමයි මයිනා නැත්නම් කොමන් මයිනා කලබලකාරී විදියට කෑ ගහනවා නම් ඒ කියන්නේ වැස්සක් එනවා කියන කාරණාව. එතකොට ඒක ගැන මම අවධානයෙන් ඉන්න දෙයක් මයිනා ඒ කලබලකාරී විදියට කී 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 ගන්න ශබ්දේ කරොත් පැදකත්ලදී වගේ වැස්ස එනවා. එතකොට මට හිතෙනවා අර අවපීඩන තත්ත්වයේ පිළිබඳව යාට යම්කිසි පූර්ව දැනුමක් ලැබෙන සංවේදන ක්‍රමයක් තියෙනවා කියලා. දෙවෙනි කාරණාව තමයි පක්ෂියෙක්ගෙම සම්බන්ධයෙන් මම ගත්තොත් ඒ තමයි මේ වගේම නොඋනත් මීට වැඩිය පැහැදිලිවම අපිට සහසම්බන්ධතාවය පෙන්වන්න පුළුවන්. වියලි කලාපයේ ගොවියන්ගේ මතයක් තියෙනවා ලිහිණි පහතින් පියාඹනවා නම් ඒ කියන්නේ මන්දාරමක් නැත්නම් වැස්සට ඉස්සෙල්ලා එනවා අර කළුවර වෙන ගතියක් ඒකත් එක්ක තමයි වෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ මේ සමහර ලිහිණින්ට මන්දාරම් ලිහිණි කියලා කියනවා. පස්සේ මම ගොවියන්ගෙන්ම මේ සත්තු පෙන්වන්න කී කී කරපු නිරීක්ෂණ වලින් තේරුම් ගත්තා ඒගොල්ලෝ මේ සත්තු තුන්දෙනෙකුට කියන්නේ ඉන්ඩියන් ස්විෆ්ට් නැත්නම් කැදලි තුරිතයාටත් ඒ වගේම හවුස් ස්විෆ්ට් නැත්නම් කළු තුරිතයාටත් නැත්නම් සමහරලා කියන වයිට් ට්‍රම් ස්විෆ්ට් කියලා. ඊළඟට එකම දෙක අවස්ථාවකදී වගේ ඇල්පයින් ශිෂ්ටත් ඒගොල්ලෝ පෙන්නවා. ඒක නැති වුණත් මම දකිනවා අර දෙන්න තමයි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට වීදි කලාපේ හම්බ වෙන්නේ. ඒ දෙන්න සම්බන්ධයෙන් මේක සත්‍යයක්. මේගොල්ලෝ ඇත්තටම පහළට එනවා වැස්සකට අපිට හොඩුවාවක් දකින්න පොඩ්ඩකට ඉස්සෙල්ලා. එතකොට ඒකත් සමහර විට මම හිතනවා ඒ ආවපීන කලාපයක් එනකොට ඒ සත්තුන්ට තේරෙනවා ඇති ඉහළ හසේ චර්යාවක් කරන එකට වැඩිය පහළට එන එක ලේසියි කියලා. සමහර විට ඒක තේරිලා එළියට එන සත්තුන්ව ගොදුරු කරගන්න කියන හේතු දෙකමත් එතන තියෙන්න පුළුවන්. නමුත් මෙතන මම පැහැදිලිවම අරක දකිනවා මේ සම්බන්ධතාවය තියෙනවා. ඒ වගේම තව දෙයක් මට අහම්බෙන් හම්බ වුණා. මම ඉස්සර ලංකාවේ මාළුන්ව ආසාවට ඇති කළා විදේශීය මාළුන්ව ඇති කරන එක අතහැරලා. එතකොට ඒ කාලේ මම දැක්ක දේ තමයි අපේ ගෙදර හදනවා සමහර මාළුන් අපිට ලේසියෙන් හින්දා. උදාහරණයක් තමයි කාවයියා. බොහොම පහසුවයි හදන්න. මොකද ඌ එළිය කරදරයක් කරන්නේ නැහැ. ඒ වගේම බොහොම ලස්සන මාළුවේ කාවයිය සමහර දවසවල කලබල වෙනවා. ඒ කලබල වුණොත් අනිවාර්යෙන් පැය කිහිපයකදී වැස්ස එනවා. කාවයිය කලබල වෙනවා කියන එකේ ඉතාමත්ම උච්ච අවස්ථාවෙන්නේ මෙලෝ වැස්සක් පේන්නේ නැති වෙලාවකදී යා ටැංකියෙන් පයින්නත් හදනවා එළියට. ඒ වගේම මම මේ චන්න ඔරියන්ටාලිස් කියන මාළුවව හැදුවා කණයව ඒ කාලේ. එතකොට එයත් මම මේ කියන චර්යාවම පෙන්නවා. ඒ තමයි වැස්සකට ඉස්සෙල්ලා අපිට වැස්සේ හොඩුවාවක් දකින්න ඉස්සෙල්ලා මෙයා කලබල වෙලා දඟලනවා සහ ටැංකියෙන් පැනලා යන්න හදනවා. ඊට පස්සේ චන්නා ගචුවා කියන ඒ කණයවත් මම හදන කාලේ ඔය චර්යාව මේ ආකාරයෙන්ම දැක්කා. මෙතෙන්දි මං කියන්න ඕනේ මේ මාළු දෙගොල්ලවම අපි තුන්ගොල්ලවම ගත්තේ මේ මරණයට නියමිත මාළුන්ව මත්මත් මසුන් මරන්නන්ගේ අතින් අරගෙන ඇවිල්ලා උන්ට වේදනයක් දීලා ආසාවටත් එක්ක හැදුවේ. ඉතින් මම ලුංගේ දැක්ක මට පස්සේ තේරුණේ දේ තමයි මේ මාළුවාන්ට මේ වාතයේ පීඩනය වෙනස් වෙන එක තේරෙනවා. ඒක අපිට යම් විශ්ව දුරකට පැහැදිලි කරන්න පුළුවන්. මොකද ඇනබැන්ටෙඩ් මේ කොට්ටාශයට අයිති වෙන කාවයියට තියෙනවා අතිරේක ශ්වසන අවයක් වයවයක් ලැබ්‍රින්ත් ඕගන් කියලා. ඒ වගේම ඔය චනිඩේ කීට කුලයට අයිති කණයන්ට තියෙනවා ග්‍රසනික ශ්වසන අවයවයක්. ඒක නිසා ඒ අවයවය කෙලින්ම වාතය ගන්න අවයවයක් නිසා වාතයේ පීඩනය ඒ වගේ එකකට දැනෙනවා වෙන්න පුළුවන් කියන එක. ඉතින් මේක අනුමානයක් විතරයි. මට ඔප්පු කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මම දකිනවා මාළු ටැංකි වල ඉඳිදී මේ මාළුන්ට හදිසියෙන්ම එනවා කලබලයක් මේ වැස්සක් එනකොට. ඊට පස්සේ ටික කාලයක් අපි ඇති කළා මගුරව. ඒ මගුරන්ව හදනකොටත් ওই චර්යාවම මගුරා පෙන්නනවා. මගුරා අපි දන්නවා වහිනකොට අඳුරු වෙලාවට එක ජලාශයක ඉඳලා තව ජලාශයකට එත පස දිගේ පැන පැන යන මාළුවෙක්. එයත් මේ විදිහටම කලබල වෙනවා. හැබැයි එයා පැනලා යන්න හදන්නේ නැහැ. වැස්සක් එනවා කියලා දැනගන්නේ අපි මගුර කලබල වල ටැංකිය හැමතැනම එහාට මෙහාට පීනන්න පටන් අරගන්නවා. ඒකනම් මේ ඔබ දැන් ඔය කියපු දේ නම් ඉතාලම ඉන්ටරෙස්ටිං දෙයක්. මොකද මම ඇත්තටම මේ සයන්ටිෆික් පබ්ලිකේෂන් එක ඒ පිළිබඳව දැකලා නැහැ ජගත් අයියා. හැබැයි ඒක මේ ලොජිකලි ඉට් මේක් සෙන්ස්. මොකද ඔය ඇනබැටිඩේ මේ ආවායු අයිති වෙන කුලේ, ඊට පස්සේ චනිඩේ මේ මූල කණේව අයිති වෙන කුලේ, ඊට පස්සේ ක්ලැරිඩේ මේ ඔය මේ මගුරු අයිති වෙන ඔය කුලෝකෝගේම සත්තු මේ වැස්ස කාලේ ගොඩ ඒ කියන්නේ එකක් වාතය අවශ්‍ය මේ ආශ්වාස ප්‍රාශ්වාස කරන්න පුළුවන් විතරක් නෙවෙයි ඔවුන් ඇත්තටම මේ ගොඩබිම දිගේ සංචාරය කිරීමක් වෙනවා. ඒක ජලයේ එකතු වෙච්ච තැනකින් තව තැනකට. ඉතින් කියන්නේ අපි සලකලා බලද්දී ඒක ඇත්තටම මේ එතන පසුබිමක් තියෙනවා. නමුත් මම ඔය කතාව අහලම නැහැ. ඒක හරිම ඉන්ට්‍රෙස්ටිං දෙයක්. දැන් අපි දැන් කතා කරේ ජගතයේ අපි ඔය කාලගුණේ දේශගුණේ නිකන් සාමය
ඉනදා හෝ කාලයක් එක්ක සිදුවන දේවල්නේ. ඕකම තව ටිකක් ඉස්සරහට ගෙනිච්චෝ සත්ව චර්යාවන් යොදාගෙන තියෙනවා මේ disasters predict කරන්න. දැන් මට හම්බුණා එක මේ paper එකක් මේක මේ American Institute's keeping පුතුලා කරපු එකක්. Tornadic storm avoidance behavior of breeding zone birds. දැන් basically මේ කට්ටිය ලෝකෙම review එකක් කරනවා කොහොමද මේ පක්ෂි චර්යාවන් වෙනස් වෙන්නේ මේ අර මේ මේ natural disasters එහෙම නැත්නම් මේ අයහපත් කාලගුණික තත්ත්වන්නේ හම්බෙන් වෙන දේවල් එක්ක. දැන් මේ මේවා නිකන් ඍතු වශයෙන් වෙන දේවල් නෙවෙයි. දැන් මේ කට්ටිය එක ආන study එකක ඔය golden wing warbler කියන මේ මේ කුරුල්ලෝ set එකක් ඒ කට්ටිය radio tracker කර හිටපු set එකක් මේ කට්ටිය migrate කරන එක දැන් අවුරුදු ගානාවක් තිස්සේ මේ population එක හරිය විදියට migrate කර කර ඉඳලා තියෙනවා. නමුත් එකපාරම එක එක අවුරුද්දක මේ කට්ටිය මුළු population එක මාස් ගණනක් සතු එකපාරම vanish වෙනවා. ඊට පස්සේ මේ කට්ටිය වාසනාවට මේකේ මේ population එකේ ගොඩාක් ඉන්නවා radio trackers තිබ්බෝ. ඉතින් මේ කට්ටියට පේනවා මේ සාමාන්‍ය දවසකින් විතර යන migratory route එක මේ කට්ටිය දවස් 5ක් අරගෙන කිලෝමීටර් 1500 ගණනක් වැඩි පුර ගිහිල්ලා එන වටේකින් තමයි අර ඒ අවුරුද්ද එන්නේ. ඊට පස්සේ ඒ අවුරුද්දේ අර ඒ ට්‍රැක් එක මැද ටෝනේඩෝ සීසන් එකක් ඇති වෙනවා. දැන් මේ මේ සති ගානක් ඉස්සරහා වෙන්න තිබ්බ දෙයක්. දැන් මේ වගේ දැන් ලංකාවේ දැන් මම හිතන්නේ සුනාමියේ මේ 2004 සුනාමිය අවස්ථාවේදී ගොඩාක් තිබ්බ මේ කතා තිබ්බ සත්තු මේක කලින් දැනගෙන අයින් වුණා මේ වගේ දේවල්. ඔබ දැක්ලා තියෙනවද සාමාන්‍ය දැන් ඔය අයහපත් කාලගුණ තත්ත්වයක් එක්ක සත්ව චර්යාවන් අසාමාන්‍ය විදිහට වෙනස් වෙන අවස්ථා? අසාමාන්‍ය විදිහට කියන්නේ අක්‍රමවත් වීමක් අපිට පේන අවස්ථාවල් තියෙනවා. දැන් මේ දවස්වල මම නිරීක්ෂණය කරගෙන යනවා මේ කටේ තියෙන තත්ත්වෙත් එක සම්පූර්ණයෙන්ම හොදට කරන්න බැරි වුණත් පුළුවන් මට්ටමින් ඒ තමයි වත්කූරන්ගේ සංක්‍රමණයක් ලංකාව හරහා සිද්ධ වෙනවා. මේක 2009 චාල්ස් ඇන්ඩර්සන් මහත්මයා විසින් ප්‍රකාශයට පත් කරේ වාර්තාව. මම 2010 අවුරුද්ද ඉඳලා මේක අධ්‍යයනයට ලක් කළා. ඊට පස්සේ මේ වොන්ඩරින් ග්ලයිඩර් නැත්නම් පැන්ටලා ෆ්ලුවෙසන්ස් කියන විශේෂය. මේ අවුරුද්දේ මම දැක්ක දේ තමයි ඒගොල්ලෝ ඔක්තෝබර් මාසේ දෙවෙනි සතිය විතර ඉඳලා අපි දකිනවා. හැබැයි කුඩා කණ්ඩායම් සහ ක්‍රමවත් ආකාරයකින් තමයි තාම සිද්ධ වෙන්නේ. ඒ වගේම අපේ කාලගුණෙත් තාම හරියට වයස සහ ඒ වෙහි සමය එක්ක සමපාත වෙන විදිහට නෙවෙයි සිදුවෙන්නේ අක්‍රමවත් විදිහට. තාම එතකොට මම දකිනවා මේ දෙක අතර මෙහෙම පොඩි සහසම්බන්ධතාවයක් තියෙනවා. මේක මෙන අවුරුදු වලත් මම දැක්කා. හැබැයි ඒ අධ්‍යයනයේම අපිට දශකයක නිරීක්ෂණ නිසා මේ ගැන හරියටම යමක් කියලා. දැන් මේ වගේ සතෙක් සමහරට අර ඔබ කිව්වා වගේ එක්ස්ට්‍රීම් වෙද එකක් එනකොට ඉක්මනින් ප්‍රතිචාර දක්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට තාම අපි දන්නේ නැහැ මේ අවුරුද්දේ මේ අක්‍රමවත් භාවය පිටිපස්සේ තියෙන කතාව මොකක්ද කියන එක. එතකොට අන්න ඒ වගේ සමහර සත්තුන්ගෙන් මම හිතනවා අපිට පුළුවන් වෙයි කියලා. පක්ෂීන්ට වැඩිය අපිට මොකද පක්ෂීන්ගේ ලංකාවේ තියෙන එකම ගැටලුව තමයි සංක්‍රමණික පක්ෂීන්ගේ අවසාන ස්ථානය තමයි නැත්නම් ෆයිනල් ඩෙස්ටිනේෂන් එක තමයි ලංකාව. එතකොට අර මගදී ඒගොල්ලන්ට වංගුවකින් යන්න තැනක් ලංකාව එනකොට නැහැ. ඒක නිසා ලංකාවේදී ඒක සමහරට ප්‍රදේශයෙන් ප්‍රදේශයකට වෙන වෙනසකට වැඩිය ලොකු වෙනසකට අපිට ලකින් පුළුවන් කමක් ලැබෙන එකක් නැහැ. අවසනාවකට වගේ අපිට ඒ තරම් හොඳ නිරීක්ෂක ප්‍රජාවක් ලංකාවේ එහෙම නැහැ. හැම පළාතකම එක්තරා ක්‍රමානුකූල මට්ටමකින් නිරීක්ෂණය කරන අය නැහැ. ඒක නිසා අපිට ඒක තව ටිකක් කල්යාවි. නමුත් මේ ඉක්මන් ප්‍රතිචාර දක්වන කොමිසතුන් වගේ අයගේ ගැන අපි මීට වැඩි ටිකක් අධ්‍යයනය කරොත් සමහරට ඔබ කියන විදිය දෙයක් අපිට බලා ගන්න පුළුවන් වේවි. විශේෂයෙන්ම සමනල්ලුන්ගේ සංක්‍රමණ තියෙනවා ලංකාවේ. ඒ වගේ දේවල් වලට ඇයි මෙහෙම වෙන්නේ කියලා දැන් උදාහරණයක් විදියට ගිය අවුරුද්දේ එකපාරටම අපි දැක්කා පේන්ටඩ් ලේඩි කියන සමනලයා හැමතැනම මේ බස්නාහිර පළාතේ සහ ලංකාවේ තවත් පළාත් කීපයක ඉතාමත්ම විශාල වශයෙන් ජූනි මාසයේ සහ මැයි මාසයේදී දකින්නට ලැබුණා. හැම අවුරුද්දේ මේගොල්ලෝ පොඩි ගාණක් එනවා. නමුත් 2019 අවුරුද්දේ මේගොල්ලන්ගේ අතිවිශාල සංඛ්‍යාවක් මේ වගේ ඇවිල්ලා තිබුණා හැමතැනම වගේ නාගරික ප්‍රදේශවල ඇතුළුව. ඒකට අපිට මේක තාම ඉක්මන් වැඩි කියන්න මොකද මේ අවුරුද්ද විතරක් මේ විශේෂයක් උනේ කියලා. කෙනෙකුට කියන්න පුළුවන් සමහරට ඒගොල්ලන්ගේ ගහණය වැඩි වෙන්නේ නැතිමු කියලා. හැබැයි ගහණය වැඩි වුණා නම් ඒක පිටිපස්සෙත් යම්කිසි හේතුවක් තියෙන්න ඕනේ. නැත්නම් හේතු කීපයක් තියෙන්න ඕනේ. ඉතින් අපිට අධ්‍යයනය කරනකොට මේක මට්ටමෙන් මට්ටමට ආපස්සට ගිහිනුත් බලන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ගාව දත්ත තියෙනවා නම් ඉතින් මම හිතනවා මේවා තමයි අපි හුදු නිරීක්ෂණ වලින් එහා ගිහින් අපි මේ දේවල් සමාජයට ප්‍රයෝජනවත් වෙන ආකාරයෙන් අර ඔබ කලින් කිව්වා වගේ අපිට යම් පිළිබඳයක් පිළිබඳව පූර්වෝක්තියක් කියන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. එතකොට එවැනි පූර්වෝක්තියක් සඳහා මේක කොහොමද හරි විදිහට භාවිතා කරන්න කියන එක පිළිබඳව මම හිතනවා අපිට අධ්‍යයනය කරන්න පුළුවන් අධ්‍යයනය කළ යුතුයි කියලත් මම විශ්වාස කරනවා.
Jagadaya, bohom istuti, ada mangkita mama saya ada di balik negara kita. Ini bagaimana mangkita ini api bodoh karena deka sangat karena ekat tamai. Api ini tiapnya samahara, jana wiswasa sah mata wala. Pasubi mati no, bidyatmu ke pasubi mati no. Dengan itu mangkita ini ikut gudak sangat ini nanti ini peranan kali ini dalam ini satu unggah charyawan ini ke kohomu dekat agunya deshunya itu. Ini wenas wenis ahi, ini anu kohomu dekat mangge jana jiwite wenas wenis sesing bohita. Kira me samahara me observation sol me nirikshan wala vidyatmaka patana mat tiyena eka man hitanne obata sanatha wenna e wage ma avat ada ulupoku deyak thamai api me pilibandawa lankawa vela tiyena me systematic studies ema naththam vidyatmaka vela tiyena gaveshana ithama adui dan dan me sagathaya wage me palapurudu tiyena me avurudu ganawak mewa nirikshanaya karala tiyena udyodo herenna api mewa attharama tikak me vidyatmaka patthakin balala mewa vidyatmaka attharatta saha ඒ කොහොමද අපේ ජීවිතේ වේග ප්‍රයෝජනයක් කරගන්නේ කියන එක ඉදිරියේදී මම හිතන්නේ සැලකිය යුතු මේ මේ පාත් එකක් මේ ලංකාවේ වනජීවීන් අධ්‍යයනය සහ සංරක්ෂණය. මම හිතනවා මේ සාකච්ඡාවට මම ආවේ මේ මාතෘකාව ගැන කතා කරනකොට ප්‍රධාන අරමුණු දෙකක් තියාගෙන හිතේ. ඒයින් පළවෙනි අරමුණ තමයි අපි මේ අපේ පැරණන් අවුරුදු 100 ගණනක් හරි දහස් ගණනක් හරි දැනගත්ත මේ දැනුම සම්භාරය සමහර අය හිතනවා මේවා විද්‍යාත්මක නැහැ මේවායේ වළංගුතාවයක් නැහැ කියලා. නමුත් මේවායේ තියෙන වළංගුතාවේ අපි උකහා අරගෙන මොකද ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ක්‍රමයක් තිබුණා. ඒක මම දක්වන විදිහටත් විද්‍යාත්මක ක්‍රමයක්. මොකද ඒගොල්ලෝ විවෘත මනසකින් මේ දේවල් දිහා බලලා මේ දැනුම තව දේවල් එක්ක සංසන්දනය කරලා ඊට පස්සේ නොගැලපෙන දැනුම ඉවත් කරලා ගැලපෙන දැනුම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමින් ඊළඟ පරම්පරාවට දෙන්නේ ඊළඟ පරම්පරාවත් මේ ගැන ප්‍රයෝජනෙට අරගෙනීම කියන්නේත් ඒක තවදුරටත් තහවුරු කර ගැනීමක් දෙවෙනි කාරණාව උනේ මගේ ඊට වැඩිය වෙනස් පරමාර්ථයක් ඒ තමයි අපි මේ දේවල් පිළිබඳව අහම්බෙන් පරීක්ෂණයන්ට නැත්නම් නිරීක්ෂණයන්ට යොමු වුණේ අර මම කිව්වාගේ ඒ ගොබි මහත්මයා සහ පින්තු මහත්මයාගේ තිබිච්ච ඒ දැනුමෙන් මට ලැබිච්ච උත්තේජනය තමයි මාව මෙච්චර දුරක් ගෙනිච්චේ එතකොට අපි මේකට සෑහෙන දෙයක් එකතු කරත් අපි යම් කිසි දරුවක් එකතු කරලා තියෙනවා ඒ වගේම මම පරීක්ෂණ නිරීක්ෂකයෙක් සහ සතුන් නිරීක්ෂකයෙක් වශයෙන් මම විද්‍යාව කරපු කෙනෙක් වශයෙන් මට මේකට යම් කිසි විද්‍යාත්මක ක්‍රමයකට මේ දැනුමට එකතු කරන්න පුළුවන්කම ලැබුණා මම ඒ ගැන සන්තෝෂ වෙනවා නමුත් ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ එතනින් මේක ඉවරයි කියලා මේක මම කියනවා ප්‍රාරම්භක දැනුමක් විතරයි අපිට තියෙන්නේ මේන් එක එක සතාව එක එක ශාකය අවුරුද්දක් තුළ හැසිරෙන ආකාරය දශකයක් තුළ හැසිරෙන ආකාරය නිරීක්ෂණය කරන්න පුළුවන් නම් සමහර විට එක කණ්ඩායමක් ඉවර කරලා තව කණ්ඩායමකට එතන ඉහට ගෙනියන්නත් පුළුවන් අපිට මේ ධාම නිරීක්ෂණ මාලාවක් විදිහට කරන්න. එතකොට කොයි ආකාරයෙන් හරි මම හිතනවා මේවා අපි තවදුරටත් ශක්තිමත් කළ යුතු දැනුම් සම්භාරයක් කියලා මම විශේෂයෙන්ම මේක කතා කළේ අපේ තරුණ පරේක්ෂකයෝ පරේක්ෂිකාවෝ ගොඩාක් ඉන්නවා මේ රටේ. ඒ අයට පුළුවන් මේ වගේ දේවල් පිළිබඳව තමන්ගේ ප්‍රදේශයේ ඉන්නවා නම් වැඩි ආයාසයක් නැතුව මේ සතුන් ශාක ඒ වගේම මේගොල්ලන්ගේ ප්‍රදේශයේ ජනවහරේ තියෙනවා නම් මේ වගේ ශාක සතුන් සම්බන්ධයෙන් බැඳිච්ච පාලකුණේ සාදේශකුණේ සම්බන්ධයෙන් පමණක් නෙවෙයි වෙන දේවල් එක්ක බැඳිච්ච හැරි ඒ දේ දැනුම පිළිබඳව සහ ඒ සතුන් ශාක පිළිබඳව අධ්‍යයනයක් කරලා තම තමන්ගේ අධ්‍යයනයන්ගෙන් මේ දැනුම සම්භාරයේ ගිලිහිච්ච දැනුම සමහරට ආපහු ශක්තිමත් කරලා ගන්න හෝ නැත්නම් මම සමහර උදාහරණ වලින් පෙන්වුවා වගේ අපිටම අපේ නිරීක්ෂණ වලින් අලුත් දැනුමක් හදලා මේ අලුත් දැනුමත් මේ දැනුම සම්භාරයට එකතු කරන්න මට උනේ විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අපේ තරුණ පරේක්ෂක පරේක්ෂිකාවන්ව උනන්දු කරවීම සඳහා යම් කිසි උත්තේජනයක් සපයන්න ඒක සිදු වුණා නම් සහ අපේ පැරණන්නන්ට මේකෙන් යම් කිසි සාධාරණයක් සිදු වුණා නම් එයයි මා මේ ලැබූ සතුට සහ ජයග්‍රහණය. ඉතින් අද ඔබගේ මේ වසර ගණනාවක අත්දැකීම් අපිත් එක්ක ෂෙයා කරගන්න එකතු වුණාට බොහොම ස්තුතියි ජගත් අයියා. ඉදිරියේදී වැඩසටහනකදී තාය හම්බෙන්න බලාපොරොත්තු වෙමි. අයිබෝවන් බොහොම ස්තුතියි. අයිබෝවන් බොහොම ස්තුතියි මේකට සම්බන්ධ කරගත්තා.